नमस्कार विवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार विवा दम्रुवनट समदा सदहम शरणयामि नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार विवा तुनुरुवनट समदा तिसरण शरणयामि साधु 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 श्रद्धावंत पिंगवत्नी अपि लेबि अपि सियलु देनाट लेबिच्च मनुष्य जीविते अपिट लेबिच्च लोकुम लाभे तमाई गौतम बुद्धराजानन वहन्से सरण यान लेबिच्च एक यम केनेक देवियन अतरें च्युत वेला मनुष्य लोकेट आवोत ඒ මනුස්ස ලෝකෙට එන්න හදද්දී ඒ කෙනාව දෙවිවරු වට කර ගන්නවා වට කරගෙන කියනවා පින්නත ඔබ සුගතියට යන්න ගිහිල්ලා සුගතිය තුල උතුම්ම ලාභේ ලබන්න ඒ ලාභේ තුල ස්ථීර වෙන්න කියලා ඒ දෙවිවරු චුත වෙන්න ලං වෙන දෙවියට කියනවා එතකොට දෙවිවරු සුගතිය කියලා කිව්වේ මිනිස් ලෝකෙට උතුම්ම ලාභේ ලබන්න කියලා කිව්වේ බුදුරජුන් කෙරෙහි ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ආරි සංඝයා කෙරෙහි පහන්සිත උපදව ගන්න කියන එක. ඒ පහන්සිත උපදවාගෙන ඒ පහන්සිත තුළ ස්ථාවර වෙන්න කියලයි දෙවිවරු කියන්නේ. එහෙනම් මේ පැහැදුණු සිත අප සියලු දෙනාම ලැබපු උතුම්ම ලාභයයි. පින්වත්නි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒක කොයිතරම් කලාතුරකින්ද කියන්නේ රහතන් වහන්සේලා වදාළේ බුද්ධු හවි කප්ප සතේහි දුර්ලභෝ කල්ප සියයකට බුදුරු ලෝකෙ දුර්ලභයි. එතකොට අපි හැමදාම සසරෙද්දී අහන වචනයක් නෙමෙයි බුද්ධ කියලා කියන්නේ. එතකොට ඉතාම කලාතුරකින් මේ මිනිස්සෙකුට දෙවි කෙනෙකුට බ්‍රහ්ම රාජයෙකුට අහන ලැබෙන වචනයක් තමයි බුද්ධ කියලා කියන්නේ. ඉතින් ආන්නේ බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ ජීවිතේ සරණ යන්න ලැබුණේ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ පාරිසුද්ධ సంతානයක් තුල උපදවාගත් ධර්මයේ තමයි අපි ශ්‍රී සද්ධර්මයේ වශයෙන් ඉගෙන ගන්නෙ. අපි ශ්‍රී සද්ධර්මයේ වශයෙන් සරණ යන්නේ. ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මයේ පුරුදු කරලා නිකලෙ సంతාන උපදවාගත් රහතුන් ගැන අපි අහනවා ධර්මෙන්. ඒ වගේම අනිකුත් මගඵලලාභී උත්තමයෝ ගැන අපි අහනවා අපි සාදර සිතින් ඒ සංඝයා සරණ යනවා. එතකොට ආන්නේ තිසරණේ ගැන අපි සරණ ගියාම අපිට කියනවා ඒ ශාසනය තුළ සිව්වනක් පිරිසක් සරණ මත පිහිටලා බිහි වෙනවා. එතකොට ශාසනය තුළ පැවිදි වුණු පිරිසට කියනවා භික්ඛු සංඝයා, භික්ඛුණී සංඝයා කියලා. එතකොට ඒ අය තෙරුවන් සරණ ගියපු අය. දැන් මේ අයට බුදුරජාණන් වහන්සේ වදාළ තෙරුවන් සරණ ගිය නිසා උපාසක උපාසිකා කියලා. එතකොට ශාසනයෙම පවතින්නේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්, ධර්මයේ සරණ යෑමෙන්, ශ්‍රාවක සංඝයා සරණ යෑමෙන්. ඉතින් පින්වත් සරණ කියන එක ලෝකේ අතිශයින්ම දුර්ලභ දෙයක්, ඒ වගේම අතිශයින්ම උත්තම දෙයක්. ඒ උත්තම දේ සරණ ගියාම ඒ කෙනාට ලෝකේ දුර්ලභ දේවල් ලැබෙන්න පටන් ගන්නවා. එයා මිනිස් ජීවිතේ දියුණු කර ගන්නවා. ඒ වගේම එයාට සුගතිය කරා යන්න අවස්ථාව ලැබෙනවා. ආන්නේ කෙනා ටිකින් ටික බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර නිවන් මඟ එයා පුරුදු කර ගන්නවා. ආන්නේ යා ටිකින් ටික අමා මහ නිවන දිසාවට ගමන් කරන කෙනෙක් වෙනවා. එයා තමයි යම් දවසක ශ්‍රද්ධාව විස්තීර කරගෙන සෝවාන් වෙන්නේ. එයා තමයි යම් දවසක ශ්‍රද්ධාව තව තවත් දියුණු කරගෙන සකදාගාමි වෙන්නේ. තව දුරටත් ගුණ දියුණු කරගෙන අනාගාමි වෙන්නේ. ඒ වගේම ශ්‍රද්ධාව සම්පූර්ණ කරගෙන උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ ආන්නේ කෙනා. එහෙනම් බලන්න අපිට මේ ජීවිතේ ලැබෙන හැම දෙයක්ම අපිට ලෞකික වශයෙන්, ලෝකෝත්තර වශයෙන් හැම දෙයක්ම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ නිසා.
ඉතින් අද අපි ඉගෙන ගන්න මේ දේශනාවේ නම චුන්දි සූත්‍රය. අංගුත්තර නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ තමයි මේ දේශනාව තියෙන්නේ. ඉතින් මේ චුන්දි කියන රාජකුමාරිකාවට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ. ඒ දවස්වල අපගේ බුදුරජාණන් වහන්සේ මේ ලේනුන්ට අභය භූමියක් වෙච්ච උණගස් පඳුරු වලින් පිරීලා තිබුණ වේළුවනාරාමේ වැඩ සිටින කාලේ ඉතින් මේ චුන්දි කියන රාජකුමාරි මේ තමන්ගේ යාළු මේ කුමාරිකාවන් 500ක් කරත්තවල නැගිලා වේළුවනාරාමයට ආවා. දැන් ගෑනු ළමයි 500ක් එකතු කරගෙනයි මේ චුන්දි කියන රාජකුමාරි මේ අද බණ අහන්න එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා සාදරෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා කියනවා, ස්වාමිනි මට සහෝදරයෙක් ඉන්නවා. මේ සහෝදරයාගේ නම චුන්ද. ඉතින් මේ සහෝදරයා වෙච්ච චුන්ද මට මෙහෙම කතාවක් කිව්වා. මොකක්ද? යම් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ඒ ධර්මයේ සරණ ගියා නම්, ශ්‍රාවක සංඝයා සරණ ගියා නම්, ඒ වගේම සත්තු මරන්නේ නැත්තම්, සොරකම් කරන්නේ නැත්තම්, වැරදි කාම සේවනේ කරන්නේ නැත්තම්, බොරු කියන්නේ නැත්තම්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්තම්, ආන්නේ අය මේ කය බිඳුනට පස්සේ මරණින් මතු සුගතිය උපදිනවා. ආන්නේ අය අපාය යන්නේ නැහැ කියලා මට මගේ සහෝදරය කිව්වා. එහෙනම් ඒ සහෝදරයත් ඒ කාන්තෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක්. එයන් සීල් රකින්න කෙනෙක්. ඉතින් සහෝදරයට මේ ගුණ ධර්ම ගැන කියලා මෙයා කියනවා, මේව තියෙනවා නම් සුගතිය උපදිනවා, ඒ කාන්තෙන් යන නිරේ නම් යන්නේ කියලා. දැන් චුන්දි අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඉතින් කොයි වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ ගියාමද සුගතිය යන්නේ? කොයි විදිහටද ශාස්ත්‍රුන් වහන්සේව සරණ යන්න ඕනේ? කොයි විදිහේ ධර්මයක්ද සරණ යන්න ඕනේ? ඒ ධර්මයේ කොයි ආකාරයෙන්ද සරණ යන්න ඕනේ? ඒ වගේම ශ්‍රාවක සංඝයා කොයි විදිහටද සරණ යන්න ඕනේ? කොයි විදිහට සරණ ගියාමද සුගතිය යන්නේ? ඒ වගේම කොයි ආකාරයේ සීලයක් රැක්කමද සුගතිය යන්නේ, අපායේ වැටෙන්නේ නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට විස්තර වශයෙන් පිළිතුරු දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා, යාවතා චොන්දි අපදාවා දිපදාවා චතුප්පදාවා බහුප්පදාවා. පින්වත් චොන්දියනි, මේ ලෝකේ පාද නැති සත්වයෝ ඉන්නවා. ඒ වගේම දෙපා තියෙන සත්තු ඉන්නවා, සෙව්පා තියෙන සත්තුත් ඉන්නවා, බොහෝපා තියෙන සත්තු ඉන්නවා. සංඤිනෝවා අසංඤිනෝවා, හඳුනා ගැනීමක් තියෙන සත්වයෝ ඉන්නවා, හඳුනා ගැනීමක් ප්‍රකට නොවන සත්වයෝ ඉන්නවා. ඒ වගේම නේව සංඤිනා සංඤිනෝවා, සංඥාවක් ඇත්තීත් නැති නැත්තීත් නැති සත්වයෝත් ඉන්නවා. තථාගතෝ තේසං අග්ගමක්ඛායති. පින්වත් චුන්දියනි, ඔය සියලුම සත්වයෝ අතරේ තථාගත බුදුරජාණන් වහන්සේ අග්‍රයි. එතකොට යම් කෙනෙක් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත්, ආන්‍ය අග්‍ර වූ තැනට පැහැදුනා. අග්‍ර වූ තැනට පැහැදුනොත්, අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර තැනට පැහැදුනොත් අග්‍ර විපාක ලැබෙනවා කියලා දේශනා කළා. එහෙනම් ලෝකේ අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට දෙව්මිනිස් ලෝකයක් අභිබවා වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ. එතකොට සදේවක ලෝකයා උන්වහන්සේ ගැන වදාළේ, දෝරතෝව නමස්සන්ති ස්වාමිනේ, අපි දොර ඉඳලා ඔබ වහන්සේ වඳිනවා. ඔබ වහන්සේට ධම්මස්සච සුධම්මතං, ඔබ වහන්සේගේ ධර්මයට, ඒ ධර්මයේ තියෙන සුධර්මතාවයට අපි දොර ඉඳලා වන්දනා කරනවා. එතකොට බලන්න, දෙව්ලොව දෙවිවරු සරණ ගියේ බුදුරජාණන් වහන්සේ, බඹලොව බඹුන් සරණ ගියේ බුදුරජාණන් වහන්සේ. එතකොට මනුලොව මිනිසුන් සරණ ගියත් බුදුරජාණන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ තුළ සරණ යන්න ඕන සියලු කාරණා උන්වහන්සේ තුළ තියෙනවා. උන්වහන්සේ දවසක් මේ උපකාජීවකට දේශනා කරනවා, සබ්බා විභූ සබ්බ විදූ හමස්මි. පින්වත් උපක, මේ ලෝකේ මම සියල්ල මැඩ පැවැත්තුවා. සබ්බ විදූ, මම ලෝකේ හැම දෙයක්ම අවබෝධ කළා. සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ. පින්වත් උපක, මේ ලෝකේ කිසිම දෙයකට මම ඇලිල නැහැ කියනවා. ඊළඟට සබ්බං ජහෝ තණ්හක්කේ විමුක්තෝ. පින්වත් උපක, මේ ලෝකේ මම කෙලෙස් දුරු කරපු කෙනෙක්. ඒ වගේම තණ්හක්කයෝ, මම හිතේ තිබ්බ තණ්හාව ක්ෂය කරපු කෙනෙක්. මම නිදහස්
වෙච්ච කෙනෙක් කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සයන් අභිඤ්ඤාය කමුද්දිසෙයන්. ඉතින් මම මගේ නුවණින්ම ඔක්කොම අවබෝධ කළා නම් උපක ආයි ගුරුවරයෙක් මං මොකටනම් හොයන්නද කියලා අහනවා. දැන් බලන්නනේ. එතකොට උන්වහන්සේගේ සම්බුද්ධත්වයයි ඒ දේශනා කරන්නේ. ඊළඟට දේශනා කරනවා නමේ ආචරියෝ වත්ති පින්වත් උපක මට ගුරුවරයෙක් නෑ. සදිසෝ මේන විජ්ජති මම හා සමාන කෙනෙකුත් මන් දකින්නේ. සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුද්ගලෝ. මේ සදේවක ලෝකයා තුළ මං වගේ තව කෙනෙක් මන් දකින්නේ කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අහං හි අරහා ලෝකේ පින්වත් උපක මම තමයි ලෝකේ රහතන් වහන්සේ. අහං සත්තානුත්තරෝ මම තමයි අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සීති භූතෝස්පිනි භූතෝ පින්වත් උපක මම සිසිල්ලුණා. මොනවේද සිසිල්ලුණේ? මේ රාගය කියන ගින්න නිවල දාලා, ද්වේෂය කියන ගින්න නිවල දාලා, මෝහය කියන ගින්න නිවල දාලා මම සිසිල්ලුණා. ඒ වගේම පිරිනිවීමට පත් වුණා කියනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. දවසක් සේල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා උන්වහන්සේ දිහා හොඳට බැලුවා. බලද්දී උන්වහන්සේගේ ශරීරය තුළ 23 පුරුෂ ලක්ෂණ අඩු නැතුව තියෙනවා. දැන් මෙයා තවදුරටත් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉද්දී බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් සේල සැක කරන්න එපා. තථාගතයන් වහන්සේ ගැන හිත පහද ගන්න. තථාගතයන් වහන්සේ ගැන ඒකාන්ත අදහසකට එන්න මේ ඉන්නේ සම්මා සම්බුදු කෙනෙක්මයි කියලා. දැන් මෙයා කියනවා ස්වාමිනේ ඔබ වහන්සේට තියෙන්නේ සුදෝසුදු දත් දෙපළක්, ඒ වගේම බබලන ශරීරයක්, බ්‍රහ්මීන්ගේ වගේ කයක් ඔබ වහන්සේට තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේට ගැළපෙන්නේ මේ ශ්‍රමණේක් වීම නෙමෙයි. ඔබ වහන්සේට ගැළපෙන්නේ ඒකාන්තින් සක්විති රජෙක් වෙන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් සීල මමත් රජෙක් තමයි. මම තමයි අනුත්තර වූ සදහම් රජානන් මමයි කිව්වා. එතකොට ලෝකේ අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන සදහම් රජු මමයි කිව්වා. එතකොට සීල අහනවා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේට ඉන්නවද අනුජාත පුත්‍රයෙක්? ඔය ආඥා චක්‍රය මේ විදිහටම පවත්වන අනුජාත පුත්‍රයෙක් ඔබ වහන්සේට ඉන්නවද කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ වදාලා පින්වත් සීල මං වගේමයි එයා අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන්නේ. එයා තමයි අනුජාත සාරිපුත්ත කියන්නේ. ඔහු තමයි මේ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන්නේ කියලා වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනි ඔබ වහන්සේ දැන් කියන්න එහෙනම් ඔබ වහන්සේ කවුද කියලා. ඔන්න ලස්සනට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැන කියලා දෙනවා. කියනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං පින්වත් සීල අවබෝධ කරන්න ඕන ඔක්කොම මං අවබෝධ කළා. මොනවාද උන්වහන්සේ අවබෝධ කළේ? දුක්ඛේ ඥානං, මේ ලෝකේ දුක නම් වූ ආරි සත්‍යයක් තිබේ කියලා උන්වහන්සේ අවබෝධ කළා. දැන් උන්වහන්සේ තමයි දැන් මේ ලෝකේ ජරාවට පත්වීම දුකයි කියලා හොයාගත්තේ. ලෙඩවීම දුකයි කියලා හොයාගත්තේ උන්වහන්සේ. මරණයට පත්වීම දුකයි, ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් සමග එකතු වීම දුකයි, මේ පංච උපාදානස්කන්ධ ජීවිතේ දුකයි කියලා උන්වහන්සේ තමයි හොයාගත්තේ. දැන් බලන්න උන්වහන්සේ ළඟට මේ වයසට ගියපු කෙනෙක් එනකොට උන්වහන්සේ කොහොමද කල්පනා කළේ? මමත් ජරා ජීර්ණ වෙන කෙනෙක්, ජරා ජීර්ණ වෙන ස්වභාවෙ ඉක්මවල නෑ කියලා උන්වහන්සේ කල්පනා කළා. ඊළඟට ලෙඩ වෙන කෙනෙක්, ලෙඩ වෙච්ච කෙනෙක් උන්වහන්සේ ළඟට එද්දී උන්වහන්සේ කල්පනා කළා මමත් ලෙඩ වෙන කෙනෙක්, ලෙඩ වෙන ස්වභාවෙ මං ඉක්මවල නෑ. ඊළඟට උන්වහන්සේ ළඟට මේ මල කඳක් ඔසවගෙන අරගෙන යනවා. උන්වහන්සේ ගිහි කාලෙම උන්වහන්සේ තේරුම් ගන්නවා, උන්වහන්සේ සිහි කරනවා මමත් යම් දවසක මැරෙන කෙනෙක්, මැරෙන ස්වභාවෙ මං ඉක්මවල නෑ. දැන් උන්වහන්සේ සම්බෝධියට පත් වෙන මොහොතේ උන්වහන්සේ හතරවෙනි ධ්‍යානයට සිත සමාධිමත් කරලා උන්වහන්සේ අකුණු සැර වදිත්ති පවා, අකුණු පුපුරද්දි පවා කම්පා නොවන ආනිංජ සමාධියට හිතපත් කරගෙන උන්වහන්සේ බලනවා තමන් වහන්සේ ආපු ගමන මොකද්ද කියලා. බලාගෙන බලාගෙන යනකොට කෙරවලක් නැති සසරක උන්වහන්සේනවා. එතකොට උන්වහන්සේ බැලුවා කලින් ජීවිතේ තුසිත ඉපදිලා හිටියා. ඊට කලින් වෙස්සන්තර මහරජුරුව වෙලා මහ පොළොව කම්පා කරවමින්
දන් දුන්න මේ වගේ කෙරවලක් නැති සසරක ඉපදිපදි මෙරි 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 එන ආකාරي උන්වහන්සේ දැක්කා. එතකොට උන්වහන්සේට මේ සිතුවිල්ල පහළ වුණා. අහෝ වතායන් ලෝකු ආපන්නෝ ඒකාන්තින් මේ සත්වයෝ මහා දුකකට පැමිණිලා තියෙනවා. ජායේතවා උපදින්නේද වේ. ජීයේතවා වයසට යන්නේද වේ. මීයේතවා මැරින්නේද වේ. උපපජ්ජේතවා නැවතත් උපදින්නේද වේ. චවේතවා නැවතත් චුත වෙන්නේද වේ. එතකොට උන්වහන්සේ හොයාගත්ත දුක තමයි ඕක. එතකොට අපි මෙලොවින් පරලොවට යනවා. පරලොවින් මෙලොවට එනවා. ආයි මෙලොවින් පරලොවට යනවා. උන්වහන්සේ වදාළේ මහණෙනි මේක හරියට කෝටු කෑල්ලක් උඩ දාන සෙල්ලම වගේ කිව්වා. ඔන්න කෙනෙක් කෝටු කෑල්ලක් අතට අරගෙන උඩ විසික් කරනවා. එතකොට කැරකිලා ගිහින් බිම වැටෙනවා. වටිද්දි එක කෙරවලක් වදිනවා. ආයි කෝටු කෑල්ල අතට අරගෙන ආයි උඩ විසික් කරනවා. බිම වැදිද්දි කෝටු කෑල්ල මැද වැටෙනවා. මැද වදිනවා. ඊළඟට ආයිත් ඇහිඳලා ආයි උඩ විසික් කරද්දි කෝටු කෑල්ල ආයි බිම වැටෙනවා. එතකොට කෝටු කෑලි ඊළඟ කෙරවල බිම වදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෝටු කෑලි වරින් වර එක එක තැන පොළවේ වැදුනා වගේ සත්වයා මෙලොවින් පරලොවට යනවා. පරලොවින් මෙලොවට එනවා. නැවතත් මෙලොවින් පරලොවට යන ඔන්න ඔය වගේ ජරා මරණ දුකක් ලෝකේ තියෙනවා කියලා උන්වහන්සේ අවබෝධ කළා. දැන් බලන්න උන්වහන්සේ අවබෝධ කරපු දේ ඕක. එතකොට උන්වහන්සේගේ අවබෝධය ගැන අපි අහද්දී අපිට ලෝකේ අපි මෙතුවක් කාලෙකට අහලා නැති නොයසු විරු දේවල් අපි අහනවා. දැන් උන්වහන්සේගේ ධර්මයෙන් තමයි අපි අහන්නේ. අපි සසරෙද්දී අම්මා මැරිලා ගලාගෙන අම්මා මැරිලා අඬද්දී ගලාගෙන ගිහපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියලා. ඊළඟට අපි හොරු වෙලා ඉද්දී බෙල්ල කපද්දී අපි එළු බැටළු ඌර වෙලා ඉද්දී අපේ බෙල්ල කපද්දි ගලාගෙන ගිය පුරුදිරය සතර මහා සාගර ජලයට වැඩි කියලා උන්වහන්සේ තමයි අවබෝධ කළේ. ඉතින් උන්වහන්සේගේ දේශනාවෙන් අහලයි අපි මේ ධර්මය ගැන හිත පහදව ගන්නෙ. එතකොට බලන්න උන්වහන්සේ අවබෝධ කරන්න ඕන ඔක්කොම දේවල් උන්වහන්සේ අවබෝධ කළා. දැන් උන්වහන්සේ තමයි අවබෝධ කළේ මේ ජීවිතය කියන්නේ ඇස් දෙක කන් දෙක නාසය දිව කය මනස කියලා. උන්වහන්සේ අවබෝධ කළා මහණෙනි සියල්ල කියලා යමකට කියනවා නම් ඒ කියන්නේ ආයතන හයටයි. සියල්ල කියලා යමකට කියනවා නම් පංච උපාදානස්කන්ධයටයි. සියල්ල කියලා යමකට කියනවා නම් ධාතුන් වලටයි. දැන් බලන්නනේ දැන් අපි මම කියලා දකින ලෝකේ උන්වහන්සේ දැක්කේ කොහොමද? ආයතන හය විදියට, පංච උපාදානස්කන්ධය විදියට, ධාතු හයක් විදියට, පටිච්ච සමුප්පාදයේ පැවැත්මක් විදියට. එතකොට බලන්න ආන්නේ ධර්මයේ කාගින්වත් අහන්න නැතුව ගුරුවරයෙක් නැතුව උන්වහන්සේ අවබෝධ කළා. එතකොට ඒක තමයි උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය. එතකොට උන්වහන්සේ ගැන පහදිනකොට සද්ධාති තථාගතස්ස බෝධින් උන්වහන්සේගේ අවබෝධය යමි පිළිගනීද අදහයිද ආන්නේකට කියනවා සද්ධාතිස්ස වචනියන්. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. දැන් බලන්නනේ එතකොට උන්වහන්සේගේ අවබෝධය විශ්මිත එකක්. එතකොට ඒකට සමාන කරන්න දෙයක් සමාන කරන්න කෙනෙක් ලෝකේ නැහැ. උන්වහන්සේ දේශනා කරන මහණෙනි මේ ඉරු මඩල පායන්නේ නැති තාක්කල් තමයි කියනවා කණාමෙදිරියන්ට ලෝකේ පැවැත්මක් තියෙන්නේ. කට්ට කරවලේ ඉද්දැද්දි කණාමෙදිරියන්ට ලෝකේ පෙනුමක් පිළිගැනීමක් තියෙනවා. හැබැයි යම් දවසක හිරු උදා වෙනවද එතකොට අර කණාමෙදිරියන්ට පැවැත්මක් නැහැ. උන් නොපිනි යනවා. ඒ වගේම කියනවා යම්තාක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටි තියෙනවද ඒ සියල්ලට පැවැත්මක් තියෙන්නේ හිරු මඩලවන් තථාගත බුදුරජුන් ලෝකේ පහළ නොවෙන තාක් කල් කියනවා. යම් දවසක තථාගතයන් වහන්සේ පහළ වෙනවද මිත්‍යා දෘෂ්ටින් නොපිනි යනවා කියනවා. ඒවට පැවැත්මක් නැති වෙලා යනවා කියනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් තමයි මේ ලෝකෙ උන්වහන්සේ ජයගත්තේ. උන්වහන්සේ දේශනා කරන මහණෙනි මම දෙවියන් අතරට ගිහාම තථාගතයන් වහන්සේමයි බබලන්නේ. බ්‍රහ්මයන් අතරට තථාගතයන් වහන්සේ ගිහාම වැඩියට පස්සේ තථාගතයන් වහන්සේමයි බබලන්නේ. මාර පිරිස අතරට වැඩියමත් සියලු මාර පිරිස අභිබවා තථාගතයන් වහන්සේමයි බබලන්නේ කියන දෙව් මිනිස් ලෝකයේ තුල තථාගතයන් වහන්සේමයි බබලන්නේ කියලා දේශනා කරනවා. දැන් බලන්න ආන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තමයි අපි පහන් සිත් උපදවා ගන්න ඕනේ. දැන් ඔය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල නොබෝ කලකින් අජාසත් මහරජතුමා
ධාතුන් වහන්සේලා තැන්පත් කළ මහා සෑයක් කළ කෙරෙව්වා. දැන් ඒක අම්මා කෙනෙක් මොකද කළේ? වත් තිබුණ වැටකුළු මල් හතරක් කඩාගෙන සෑය වඳින්න යනවා. යද්දි මෙයා දැන් බුදු ගුණම හිතේ, දැන් වැටකුළු මල් කියන ලෝකේ මේ නේද මිනිස්සු සතුටින් පිළිගන්න දෙයක් නෙවෙයිනේ නේද? එතකොට මේ අම්මා ඉතින් අහිංසක හිතුවිල්ලක් වැටකුළු මල් හතරක් කඩාගෙන ඔන්න යනවා. යද්දි මේ අම්මා බුදු ගුණම හිත හිත යනවා. යද්දි මේ කුලප් වෙච්ච ගව දෙනක් ඇනලා මේ අම්මා මරණයට පත් වුණා. සක්දෙවිඳු එදා මේ දිව්‍ය පිරිවරත් එකතු කරගෙන කරත්තවල නැගිලා දිව්‍ය යානාවල නැගිලා උයන් කෙලි සඳහා නන්දන උයනට යනවා. යනකොට ඉතාම සෝභා සම්පන්න දිව්‍යාංගනාවක් ලස්සන යානාවකින් මේ පිරිවර තුළ පහළ වුණා. කලින් හිටපු කෙනෙක් නෙවී දැන් මෙහෙන් මැරෙනකොටම නිදා පිබිදිය වගේ අර දිව්‍ය සේනාවේ පහළ වුණා. දැන් සියලු දෙවිවරු අභිබවලා බබලන්නේ කවුද? අර දිව්‍යාංගනාව. සක්දිවිඳු අහනවා, මොන වගේ පිනක් කරලාද පුච්චාමිතං දේවි මහානුභාවයි මහානුභාව පින්වත් දෙව්දුව, මන් දැන් ඔබෙන් අහන්නේ මොන වගේ පිනක් කරලාද මෙහි ආවේ කියලා ඇහුවා. කියනවා, අනේ සක්දිවිඳුනි, මං ගොඩාක් පින් කරපු කෙනෙක් නෙවෙයි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයට වැටකුළු මල් හතරක් කඩාගෙන වඳින්න යද්දි ගොනෙක් කැනලා මැරිලයි මං මෙහි ආවේ. අනේ මල් ටික පූජ කරගත්තනම් මං මීට වඩා මහා ආශ්චර්ය ජීවිතයක් ලබනවා. මේ මල් පූජ කරගන්න යද්දි මැරිලයි මං මේ දෙවියන් අතර උපන්නේ කියනවා. එහෙනම් මොකක්ද ඉස්සරහට ආවේ? පැහැදුණු සිතනේ. බලන බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදයට පත් වුණොත් දැන් ඒකයි මේ චොන්ද කියන කුමාරයා කියන්නේ. බුදුරජුන් සරණ ගියොත් ආන්න එයා කය බිඳලා මැරුණාට පස්සේ සුගතිය යනවා, එයා අපාය යන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම උතුම්ම ලාභ. එතකොට දෙවිවරුන්ට මිනිසුන්ට ලෝකෙ ලැබෙන වටිනාම සම්පත තමයි ශ්‍රද්ධා ලාභේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්දියනි, මේ ලෝකෙ ධර්මයන් තියෙනවා, හේතුන්ගෙන් හටගත්ත, ඒ වගේම හේතු ප්‍රත්‍යයන් රහිතව උපදින දේවල් ලෝකෙ තියෙන සංකත අසංකත ධර්මයන් ලෝකෙ තියෙනවා. එතකොට මේ සංකත අසංකත සියලු ධර්මයන් අතරේ නිවන තමයි අග්‍ර වෙන්නේ. විරාගෝතේ සං අග්ගමක්කායති, විරාගී නම් වූ නිවන තමයි ලෝකේ අග්‍ර වෙන්නේ. මේ මදනින් මදයෝ, මේ හිත්වල තියෙන මත්වීම් දුරු කරන, ඒ වගේම පිපාස විනයෝ, මේ කෙලෙස් පිපාස සංසිඳවන, තණ්හක්කයෝ, තණ්හාව ක්ෂය කරලා දාන, වට්ටුපච්ඡේදෝ, මේ සංසාර ගමන සිඳලා දාන, ඒ වගේම විරාගෝ නිරෝධෝ නිබ්බානං, මේ නොඇල්මැති කරවන, ඇල්ම නිරුද්ධ කරවන යම් නිවනක් ඇද්ද? ආන්නේ නිවන තමයි ලෝකේ අග්‍ර වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ බුද්ධ ශාසනය තුළ අපි චිත්ත ප්‍රසාදයට පත්ව යුතු අග්‍රම දේ තමයි නිවන කියලා කියන්නේ. එතකොට නිවන කෙරෙහි චිත්ත ප්‍රසාදයට පත් වෙලා අපි පුරුදු කරන සෑම දෙයක්ම අපිට මහත්ඵලයි, මහතානිසංසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මම නුවණින් සලක සලකා, මම හොඳට ප්‍රඥාවෙන් දැක දැක ඔබට යම් ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය මොකක්ද? ඒ ධර්මයේ තමයි සතර සතිපට්ඨානෙ. ඒ ධර්මයේ තමයි සතර සම්‍යක්පදාන වීරිය. ඒ ධර්මයේ තමයි සතර ඍතිපාද. ඒ ධර්මයේ තමයි පංච ඉන්ද්‍රිය. ඒ ධර්මයේ තමයි පංච බල. ඒ ධර්මයේ තමයි සප්තබොජ්ජංග. ඒ ධර්මයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට නුවණින් සලක සලකා තථාගතයන් වහන්සේ වදාළේ ඔන්න ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියනවා. උන්වහන්සේ දේශනා කරන මහණෙනි, මම නොයෙකුත් වචන වලින්, නොයෙකුත් අර්ථ වලින්, නානා ක්‍රම වලින් මම දේශනා කළේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මමයි කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අභිඤ්ඤයාහම් භික්කවේ ධම්මං දේසේ මිනෝ අනභිඤ්ඤායි, මහණෙනි මම මේ දේශනා කරපු හැම දෙයක්ම අවබෝධයෙන් දේශනා කරපුවා, අනවබෝධයෙන් කියපුවා නෙවෙයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සනිදානං භික්කවේ ධම්මං දේසිස්සාමි නෝ අනිදානං, මහණෙනි මම මේ දේශනා කරන්නේ හේතු සහිතවයි, හේතු රහිතව නෙවෙයි කියනවා. ඊළඟට උන්වහන්සේ වදාලා සප්පාටිහාරියං වෝ භික්කවේ ධම්මං දේසේමි නෝ අප්පාටිහාරියං, මහණෙනි මම ධර්මයේ දේශනා කළේ
ප්‍රාතිහාරි සහිතවමයි කියනවා, ප්‍රාතිහාරි රහිතව නෙමෙයි කියනවා. දැන් මේ ධර්මයේ මොකද තියෙන ප්‍රාතිහාරය? කෙරවලක් නැතුව සසරේ ආපු සත්වයාට සසරින් නිදහස් වීමක් ලැබෙන්නේ මේ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුතු සත්වයා තථාගත බුදුරජාණන් වහන්සේ කරා පැමිණිලා ජරාවට පත්වීමෙන් නිදහස් වෙනවා කියනවා. දැන් බලන්න අපි සියලු දෙනාගෙන් පැතුමක් තියෙනවා නේද? අපු ජරාවට පත් වෙන්න එපා කියලා. මේ ජරාවට පත් වෙන ස්වභාවයේ මේ සත්‍යයේ ස්වභාවය ඒක. එතකොට එහෙම සත්වයා ජරාවෙන් අත මුදවන ධර්මයේ කරා පැමිණිලා, ඒ ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැමිණිලා ජරාවෙන් නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෙඩ වෙන සත්වයා තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ලෙඩවීමෙන් නිදහස් වෙනවා. ඒ වගේ මරණේ කරා යන සත්වයා තථාගතයන් වහන්සේ කරා පැමිණිලා මරණින් නිදහස් වෙනවා කියනවා. දැන් ඔබට මතක ඇති අදිමුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, මම මේ මරණය වමනි දාපු දෙයක් කියනවා. මේ මරණය මට හොඳ වෙච්ච තුව අසනීපයක් කියනවා. හරියට මම මරණින් නිදහස් වුණේ දංගෙඩියෙන් නිදහස් වෙච්ච කෙනෙක් වගේ කියනවා. දැන් බලන්නනේ, ශ්‍රාවකයෝ මරණින් නිදහස් වුණා බුදුරජාණන් වහන්සේ කරා පැමිණිලා. එතකොට ආන්නේ ධර්මයේ ගැන තමයි අපි චිත්ත ප්‍රසාදයට පත් වෙන්න ඕනේ. එතකොට ආන්නේ ධර්මයට පැමිණුණ ශ්‍රාවකයාට සසරේ ගමන් නිමාවටපත් වෙනවා. එයා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස සහිත දුකින් එයා නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් යම් දුකක් අවබෝධ කරලා දුකින් නිදහස් වුණාද ශ්‍රාවකයාත් ධර්මයේ දැකලා ඒ දුකින් නිදහස් වෙනවා. එතකොට ආන්නේ ධර්මයේ ගැන පැහැදුනොත් බුදුරජාණන් වහන්සේ වදාලා, අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ ධර්මයට පැහැදුනොත් එයාටත් මොනවද ලැබෙන්නේ? අග්‍ර විපාක ලැබෙනවා. එතකොට අග්‍ර විපාකය මොකද්ද? දෙව් මිනිස් සැපත් හම් වෙනවා. අමා මහ නිවන් සැපත් එයාට ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා, චුන්දීනි යාවතා චුන්දී සංගාවා ගණාවා. මේ ලෝකේ යම්තාක් පිරිස් ඉන්නවාද, ජන කණ්ඩායම් ඉන්නවාද, තථාගත ශ්‍රාවක සංඝෝ තේසං අග්ගමක්ඛායිති. තථාගත ශ්‍රාවක සංඝය අග්‍රයි කියනවා. කවුද ඒ ශ්‍රාවක සංඝය? අට පුරිස පුද්ගලයා, පුරිස පුද්ගලයන් වශයෙන් අට දෙනයි. චත්තාරි ඒතානි යුගානි හොಂತಿ, යුගල වශයෙන් හතර නමයි. එතකොට ආන්නේ ශ්‍රාවක සංඝය ගැන පැහැදුනොත් අග්‍ර වූ පිරිසට පැහැදුනා වෙනවා. එතකොට අග්‍ර පිරිසට පැහැදුනහම අග්ගෝ විපාකෝ හෝති, අග්‍ර විපාක ලැබෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආහනි අග්‍ර වූ සංඝයා ආහුනියයි, දුර ඉඳලා දන්පැන් අරගෙන ඇවිල්ලා පූජා කරන්න සුදුසුයි. ඒ වගේම තමන් කරා පැමිණුණාම, ආගන්තුකෝ තමන් කරා වැඩියොත් දන්පැන් පුදන්න, සිව්පසයෙන් ඇපූපස්ථාන කරන්න සුදුසුයි පාහුනියයි. ඒ වගේම පින් සලකගෙන දන්පැන් පූජා කරන්න සුදුසුයි දක්කිනෙයයි. ඊළඟට අංචලි කරණීයයි, දොහොත් මුදුන් තියලා වන්දනා කරන්න, දැක්කම ආසනින් නැගිටින්න, ගෞරව සත්කාර සම්මාන කරන්න සුදුසුයි. ඒ වගේම අනුත්තරම් පුඤ්ඤක් එත්තං ලෝකස්ස, පින් කරගන්න කැමති දෙව් මිනිස් ලෝකෙට අනුත්තරෝ පින්කෙත. එතකොට ආන්නේ ශ්‍රාවක සංඝයා ගැනයි පහදින්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඔය විදියට සංඝයා ගැන පැහැදුනොත් ඒ කෙනාට අග්‍ර විපාක හම්බෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අපි අහලා තියෙනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේ අග්‍රයි, ඒ වගේ මුගලන් මහරහතන් වහන්සේ අග්‍රයි. දැන් උන්වහන්සේලාගේ ගුණය අපිට මෙච්චරයි මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. දවසක් බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවකයන් වහන්සේලා 500 නමක් සමග මේ විහාරේ වැඩ ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේ සංඝයා වස් සමාදන් වෙලා වස් පවාරණය කරන දවස. ඉතින් දැන් 500 නමක් සංඝයා වැඩ ඉන්නවා, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සංඝයා දෙස හැරිලා කියනවා, පින්වත් මහණෙනි, මේ වස් කාලේ පුරා මගේ කයින් හරි වචනෙන් හරි ඔබගෙන් දෝෂයක් ඇතිවෙන්න කාරණයක් මගින් දැක්කනම් ආන්නේ කරුණ තථාගතයන් වහන්සේට දැන් පෙන්වන්න කියනවා.
දැන් බලන්න බුදු කෙනෙකුගේ තියෙන නිහතමානීකම නේද? ශ්‍රාවක සංඝයා ඉදිරියේ තමන් වහන්සේගේ කායික දුෂ්චරිතයක් හරි වචී දුෂ්චරිතයක් හරි තියෙනවනම් පෙන්වන්න කියනවා. දැන් ඒ වෙලාවේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැගී හිටියා. නැගී ඉඳලා සිවුරේ ඒකාංශ කළ පොරෝගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන කියනවා, ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ මෙතුවක් කාලෙකට අපි බුදුරජාණන් වහන්සේගේ කාය දුෂ්චරිතයක් අපි දකින්නේ, වචී දුෂ්චරිතයක් අපි දකින්නේ මේ ලෝකේ. මේ හට නොගත් නිවන් මාර්ගය අසංජාතස්ස මග්ගස සංජනිතා, හට නොගත් මාර්ගය උපදවා වදාළි බුදුරජාණන් වහන්සේ. ඊළඟට අනක්කාතස්ස මග්ගස අක්කාතා, නොපවසු නිවන් මාර්ගයේ පවසා වදාළි බුදුරජාණන් වහන්සේ. මග්ගවිදු ඒකාන්තින් මාර්ගය ගැන දන්නේ බුදුරජාණන් වහන්සේ. මග්ග කෝවිදු මාර්ගය ගැන දක්ෂ වුණේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, අපි භාග්‍යතුන් වහන්සේකින් අහලයි මේ ඔක්කොම දරාගන්නේ. අපි බුදුරජාණන් වහන්සේකින් ධර්මයේ අහගෙනයි බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් මේ එන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. දැන් බලන්නනේ, එතකොට රහතුන් අභියස පවා බුදුරජාණන් වහන්සේගේ ගුණේ ලෝකෙට ප්‍රකට වුණා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ, ඉතින් මේ සාරිපුත්තගේ කායික දුෂ්චරිතයක් දැක්කනම්, වචී දුෂ්චරිතයක් දැක්කනම්, අනේ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඒක අපිට පෙන්වලා දෙන්න කියනවා. එතකොට කියනවා, පින්වත් සාරිපුත්ත, මෙතුවක් කාලෙකට ඔබගේ අතින් කාය දුෂ්චරිතයක් වුණා කියලා අපි දකින්නේ නැහැ කියනවා. ගරහා කළ යුතු කාය දුෂ්චරිතයක් වුණා කියලා අපි දකින්නේ නැහැ කියනවා. ඒ වගේම ගරහා කළ යුතු වචී දුෂ්චරිතයක් වුණා කියලා අපි දකින්නේ නැහැ කියනවා. සාරිපුත්ත, ඔබ තමයි මේ ධර්මයේ ඒ ආකාරයෙන්ම ප්‍රවර්තනය කරන්නේ. පින්වත් සාරිපුත්ත, ඔබට වේගවත් ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේම සාරිපුත්ත, ඔබට ගම්භීර ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේම සතුට උපද්දවන ප්‍රඥාවක් ඔබට තියෙනවා. ඒ වගේම සාරිපුත්ත, ඔබට මේ අවබෝධයෙන් කලකිරීම උපද්දවල දෙන ප්‍රඥාවක් තියෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, ස්වාමිනේ එහෙමනම් අපිට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්න මේ සංඝයා 500 නමක් වැඩ ඉන්නවා, අපි 500 නමගෙම මොනවා හරි කාය දුෂ්චරිතයක් වචී දුෂ්චරිතයක් තිබ්බනම් අපිට භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ පෙන්වා දෙනසේක්වා කියලා ඉල්ලා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් සාරිපුත්ත, මේ සංඝයාගේවත් මං කිසිදු අඩුපාඩුවක් දකින්නේ නැහැ. මේ භික්ෂූන් සාරේ පතිට්ඨිතා, ධර්මේ අරටුව අරගෙන අරටුවේ පිහිටලා ඉන්නේ, ධර්මේ සම්පූර්ණ කරලා ඉන්නේ. පින්වත් සාරිපුත්ත, මෙතන ඉන්නවා චතුූපපාත ඥානයත්, පුබ්බේ නිවාස ඥානයත්, ආසවක්කේ ඥානයත් ලබාගෙන ත්‍රිවිද්‍යාලාභී රහතුන් 69ක් මේ සංඝ පිරිස අතර ඉන්නවා කියලා වදාලා. ඊළඟට දේශනා කරන පින්වත් සාරිපුත්ත, මේ සංඝයා අතරේ ෂඩ් අභිඥාලාභී ශ්‍රාවකයෝ 69ක් වාසය කරනවා කියලා වදාලා. ඊළඟට දේශනා කරනවා, අෂ්ඨ සමාපatti ලාභී උබතෝ භාග විමුත්ත රහතන් වහන්සේලා 69ක් මේ සංඝ පිරිස අතරේ වැඩ ඉන්නවා කියලා දේශනා කළා. එහෙනම් කවුද මේ වැඩ ඉන්නේ? සියලු දෙනා වහන්සේලාම රහතන් වහන්සේලා. ඊළඟට දේශනා කරන සාරිපුත්ත, අනිකුත් සියලුම ශ්‍රාවක භික්ෂූන් ප්‍රඥා විමුත්ත රහතන් වහන්සේලා. ඒ කියන්නේ හතරවෙනි ධානයේ දක්වා සමාධිය වඩලා එතනින් ඉදිරියට ආසවක්කේ ඥානෙ ලැබූ උතුම් රහතන් වහන්සේලා. ඉතින් සාරිපුත්ත, මේ සංඝයාගේ අඩුවක් මම දකින්නේ. මෙතන ඉන්නේ සතර සතිපට්ඨානෙ සම්පූර්ණ කළ අය. මෙතන ඉන්නේ සතර සම්‍යක්පදාන වීරිය සම්පූර්ණ කළ අය. මෙතන ඉන්නේ සතර ඉරිදිපාද සම්පූර්ණ කළ අය. මෙතන ඉන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, පංච මේ සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ කළ අය, විද්‍යා විමුක්ති සාක්ෂාත් කළ ශ්‍රාවක පිරිසක් මේ ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආහන්නේ ශ්‍රාවකයෝ ගැන තමයි අපි පහන් සිත් උපදවා ගන්න ඕනේ. දැන් එක දවසක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ එලි මහණි වැඩ ඉන්නවා. දැන් අපි අහලා තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හමේ පාට බබලන ඇහැල මලේ පාට.
මුගලන් මහරහතන් වහන්සේගේ හමී පාට නිල් කටරොඩු මලී පාට. එතකොට මේ උත්තමයන් වහන්සේලා දෙනම කරුවලේ හඳ පායලා තින රාත්‍රියේ එලි මහණි භාවනා කළා. භාවනා කරනකොට මෙතනින් යක්කු දෙන්නෙක් ගියා. යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දා හොඳට කෙස් බාලා බැබලි බැබලි සතුටින් සිනා මුසු මුහුණින් ප්‍රියමනා පිඳුරන් නැතු භාවනා කරනු. දැන් අර එක යකෙකුට හිතුණා ඔළුවට එකක් ගහන්න ඕනි. ඊට පස්සේ අර යක්ෂයාට කියනවා ඒ යහළුවේ මේ ශ්‍රමණයාගේ හිසට එකක් මට දෙන්නමයි හිතෙන්නේ. ඊට පස්සේ මේ යක්ෂයා කියනවා හා හා ගහන්න එපා, ඒ ශ්‍රමණයා මහා ඍද්ධිමත් මහානුභාව සම්පන්නයි, ඒක නිසා ඕකනම් කරන්න එපා කිව්වා. දැන් තුන් පාරක්ම කිව්වා. දැන් මේ දැන් බලන්න මේ සැඩ අමනුෂ්‍යයන්ගේ ස්වභාවේ. ඉතින් ඇහුවේ නැහැ. ඊට පස්සේ මොකද කළේ, ළඟට ගිහිල්ල ඉතාම හයියෙන් වේගින් සාරිපුත්ත මහරහතන් වහන්සේ හිසට පහරක් ගැහුවා. එතකොට මේ යක්ෂයා මාව ගිනි ගන්නෝ කියාගෙන කෑ ගහගෙන අපායෙන් ගිනි දැල් ඇවිල්ලා ගිනි දැල් වලින් වෙලාගෙන පොළොව පලාගෙන අවීචි මහා නරකයට ඇදගෙන ගියා, නිරේ වැටුණා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මේක පිරිසිදු දිවසින් උන්වහන්සේ දැකවදාලා. දැකලා උන්වහන්සේ ඉක්මනට හනිකට සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කළ අහනුව ප්‍රිය සාරිපුත්තයන් වහන්ස මොකුත් අපහසුවක් තියෙනවද? කිව්ව ඇයි එහෙම අහන්නේ? කිව්ව නෑ, මේ යක්ෂයේ ඔබ වහන්සේගේ හිසට දැන් පහරක් එල්ල කළා. කිව් මම ඒක දන්නේ, හැබැයි මේ හිස් මුදුනේ පුංචි පුංචියට රිදුමක් තියෙනවා, වේදනාවක් තියෙනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියනවා අපගේ සාරිපුත්තයන් වහන්සේ කුයිතරම් මහා ඍද්ධිමත්ද මහානුභාව සම්පන්නද, ඒ යක්ෂයා පර්වතයකට ඒ පහර එල්ල කළා නම් ඒ පර්වතය දෙකට පැලෙනවා. හොඳට හැඩි දැඩි හස්තිරාජයෙකුට ඒ පහර එල්ල කළා නම් ඒ හස්තිරාජය මැරිලා වැටෙනවා. ඉතින් අපගේ සාරිපුත්තයන් වහන්සේ කියනවා මගේ හිස විතරක් චූට්ටක් රිදෙනවා කියලා. දැන් බලන්න ආන්නේ ශ්‍රාවක සංඝයා ගැන තමයි අපි පහන්සිත් උපදවා ගන්නෙ. දැන් බලන්න උන්වහන්සේලා කොයි තරම් අල්පේච්ද, උන්වහන්සේ මොකද කරන්නේ මේ මොහොතේම? උන්වහන්සේගේ ගුණ වර්ණනාව සංගවන උන්වහන්සේ කියනවා ප්‍රිය මොග්ගල්ලාණන් වහන්ස, යක්කු කතා වෙනවා මන් දැක්කෙත් නෑ, යකෙක් ඇවිල්ලා මට ගහනවා මන් දැක්කෙත් නෑ, මම මොකවත් දැක්කේ නෑ, අපගේ මොග්ගල්ලාණන් වහන්සේ තමයි මේ සියල්ල දැක්කේ. අනේ අපි පාංශු පිසාචයෙක්වත් අපි දැක්කේ නෑ. ඉතින් අපගේ මොග්ගල්ලාණන් වහන්සේ කොයි තරම් ඉර්ධිමත්ද, කොයි තරම් මහානුභාව සම්පන්නද කියලා මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ වර්ණනා කළා. දැන් බලන්න නිකෙලෙස් බව තුළ ඉන්නවා කොයිතරම් අල්පේච්ඡද, කොයිතරම් ලදදීන් සතුටු වෙනවද? එතකොට ආන්නේ රහත් මුනිවරු ගැන අපි හොඳට චිත්ත ප්‍රසාදයට පත් වෙන්න ඕනේ. දැන් එක තැනක තියෙනවා සම්බූත කියන ස්වාමීන් වහන්සේ අන්ධවණී භාවනා කරනවා. භාවනා කරද්දී වෙසමුණි දිව්‍ය රාජය යක්ෂයෝ පිරිසක් සමග මේ රැස්වීමකට යනවා. යද්දි දකින්න සම්බූත කියන ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. වෙසමුණි දිව්‍ය රාජයා කියනවා එහෙනම් අපි ගිහිල්ලා ස්වාමීන් වහන්සේ බැහැ දැකලා අපි දිව්‍ය සභාවට යන්. දැන් ඔන්න අන්දවණේට පහත් වුණා. පහත් වෙලා බැලුව බලද්දි ස්වාමීන් වහන්සේ බොහෝම සතුටින් භාවනා කරනවා. කරද්දි වෙසමුණි දිව්‍ය රාජයා හිතින් හිත බැලුව මොකද්ද කරන භාවනාව? බලනකොට කායානුපස්සනා භාවනාව තමයි කරන්නේ. එක්ක අසුභේ වෙන්නේ නැති, එක්ක ධාතු මනසිකාරයේ වෙන්නේ නැති, එක්ක නවසීවතිකේ වෙන්නේ නැති, මේ විදියට භාවනා කරනවා. ඊට පස්සේ වෙසමුණි දිව්‍ය රාජයා හිතන මේ වනාන්තරවල සැඩ අමනුෂ්‍යෝ ඉන්නවා, මේ ස්වාමින් වහන්සිට බාධා කරන්න පුළුවන්. ඊට සරි යක්ෂිය අමතලා කියනවා එහෙනම් ඔයාලා දෙන්නේ මේ දෙපැත්ත ඉඳගෙන මොර කරන්න ඕන, අපි රැස්වීමට ගිහිල්ලා ආයෙ එන්නම්, ඔයාලා මෙතන මොර කරන්න කියලා ඔන්න යක්කු දෙන්නෙත් තියලා පිටත් වෙලා වැඩියා. ටික වෙලාවක් යනකොට සම්බූත ස්වාමීන් වහන්සේ භාවනාවෙන් දෙනෙත් ඇරියා, භාවනාවෙන් නැගිට්ටා. නැගිටිනකොට දෙපැත්තේ යක්කු දෙන්නෙක් ඉන්නවා. ඊට සම්බූත ස්වාමීන් වහන්සේ බය වුණේ, ඇහුව මොකද මේ කියලා. එතකොට කියනවා ස්වාමීනි
අපි වෙසමුණ දිව්‍ය රාජයා සමගයි පැමිණුණේ ඉතින් ඔබ වහන්සේගේ ආරක්ෂාවට මේ සැඩ අමනුෂ්‍යයෝ ඉන්නවා මේ වනාන්තරවල ඉතින් ඔබ වහන්සේගේ භාවනාවට බාධාවක් වෙයි කියලා අපුව තියලා ගියා කිව්වා කියනවා අපිට බාහිරින් ආරක්ෂකයෝ ඕනේ නැහැ කිව්වා අපි තථාගත ශ්‍රාවකයෝ අපට සතිපට්ඨානේ නම් වූ අභ්‍යන්තර ආරක්ෂකයා ඉන්නවා ඒක නිසා බාහිරින් ආරක්ෂාවල් ඕන් නෑ කිව්වා දැන් යන්න කිව්වා ගිහිල්ලා වෙසමුණි දිව්‍ය රාජයාට ඔය කතාව කියන්න කිව්වා දැන් බලන්නනේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝය කොයිතරම් නිර්භීතද බය රහිතද දැන් මේ යක්කු දෙන්න පිටත් වෙලා ගියා යනකොට රැසීමට ගිහිල්ලා ආයිත් එනවා දැන් මේ කතාව වෙසමුණි දිව්‍ය රාජයාට කියා හිටියා වෙසමුණි දිව්‍ය රාජයා කියනවා එහෙනම් ආයිත් යන්නමයි වටින්නේ ඒ උතුම් ස්වාමීන් වහන්සේ බලන්න ආයි යන්න වටිනෝ. ඔන්න දැන් ආයිත් අන්ද වනාන්තරේ අන්ද වනයට ආවා. එනකොට සම්බුත් ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. හැබැයි කලින්ට වඩා මහා එළියක්, මහා ප්‍රසන්න බවක්. ඉන්ද්‍රියන් බබලමින් භාවනා කරනවා. වෙසමුණි දිව්‍යරාජ බැලු මොකද්ද කරන භාවනාව. හොයාගන්න බෑ. අරහත් ඵලයට පත් වෙලා අරහත් ඵල සමාධියෙන් වාසය කරන්නේ. එතකොට දිව්‍ය බ්‍රහ්ම ස්කාටවත් අරහත් ඵලයේ තුල වාසය කරන රහතුන්ගේ චිත්ත ස්වභාවය හොයන්න බෑ. භාවනාවට ගත්තේ මොන අරමුණද කියලා සොයන්න බෑ. වෙසමුණි දිව්‍ය රාජයා කියනවා සාදු සාදු අපගේ සම්බෝතයන් වහන්සේ උතුම් අරහත්ත්වයට පත් වෙලා මේ අරහත් ඵලයේ තුලයි දැන් වාසය කරන්නේ කියලා වන්දනා කරලා පැදකුණු කරලා යන්න ගියා. ආන්නේ සංඝයා ගැන තමයි අපි පහන් සිත් උපදවා ගන්න ඕනේ. එතකොට ආර්ණී සංඝයා ගැන පහදිනකොට අපි අග්‍ර වූ පිරිස ගැන පැහැදුනා වෙනවා. ඊට පස්සේ තව සිද්ධියක් තියෙනවා අනුරාධපුර යුගයේ කාලේ. දැන් බලන්න මේ සංඝයාගේ ගුණ අහද්දි හිත පහදිනවා. අපේ සිත සතුටට පත් වෙනවා. මොකද ලෝකේ මෙවැනි පිරිසක් දකින්න නම් බුද්ධ ශාසනයක් තියෙන්න ඕනේ. ලෝකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙන්න ඕනි බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපද්දවන්න ඕනි ආන්නේ මාර්ගෙන් තමයි සෝවාන් ශ්‍රාවකයා ලෝකෙ බිහි වෙන්නේ සකදාගාමි ශ්‍රාවකයා ලෝකෙ බිහි වෙන්නේ අනාගාමි ශ්‍රාවකයා ලෝකෙ බිහි වෙන්නේ රහතන් වහන්සේ ලෝකෙ බිහි වෙන්නේ දැන් ওই අනුරාධපුර යුගයේ කාලේ එක දවසක් සංඝ පිරිසකට දාහනෙකට ආරාධනා කළා දැන් මෙතන හිටියා මේ නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් රහතන් වහන්සේ නමක්. ඉතින් මේ රහතන් වහන්සේ තව දැන් මිනිස්සු කවුරුත් දන්නේ මේ රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් සංඝයා කෙරේ ප්‍රසාදින් තමයි දානෙට ආරාධනා කළේ. දැන් මේ ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ තවත් සංඝයා වහන්සේලා සමග දානෙට වැඩියා. දැන් පොල්ලතු මඩුවක තමයි දානි ශාලාව හදලා තිබ්බේ. දැන් දානෙට වඩිති දානි සූදානම් නැහැ. දානෙ එතකනුත් උයනෝ. දැන් මේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ වාඩි වෙලා හිටියා. වාඩි වෙලා ඉන්නකොට මේ රහතන් වහන්සේ කල්පනා කළා මේ සදහැවතුන් පුදන දාණය මම මහත්ඵල කරන්න ඕනි. මම දානි හදනකම් නිරෝධ සමාපත්තියට සමවදින්න ඕනි කියලා මොකද කළේ? උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනා. දැන් මේ උන්වහන්සේ පුටුවි වාඩි වෙලා ඉන්නවා කිසිම හැලහොල්මනක් නැහැ. ඊට පස්සේ මොකද උනේ අර ලිපින් ගිනි දැල්ලක් ඇවිල්ලා මේ පොල්ලතු මේ දානශාලාවට ගිනි ඇවිලුණා. දැන් අවදියෙන් හිටපු සියලුම ස්වාමීන් වහන්සේලා දානශාලාන් එළියට ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේව ගන්න ක්‍රමයක් නෑ. දැන් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නේ. ඉතින් උන දානශාලාවම ගිනි ගත්තා. දැන් ස්වාමීන් වහන්සේ ඇතුලේ මිනිස්සු අඬා වැටුණා. අනේ මේ ස්වාමීන් වහන්සේ නිින්ද ගියානේ. මේ නිින්ද කුයිතරම් බලවත්ද කියන්නේ මේ ගින්නවත් තේරුණේ නැහෙනේ. අනේ මේ ජීවිතේ අපරාධ නැති වුණා කියලා මිනිස්සු අඬා වැටෙන්න පටන් ගත්තා. දැන් කාටවත් දැන් පොල්ලතුනේ මේ තියෙන්නේ ඇවිලෙනවා කාටවත් ඇතුළට යන්න බෑ. දැන් ඔන්න ඉක්මනින් මේ දානශාලාව ගිනි ඇවිලිලා ඉවර වුණා. දැන් මිනිස්සු බැලුවා ස්වාමීන් වහන්සේට මොකද වෙලා තියෙන්නේ කියලා. සිවුරකටවත් මුකුත් වෙලා නැහැ. දැන් බලන්නනේ දෙවියන් සහිත ලෝකේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච රහතන් වහන්සේගේ සිවුරු පුටකටවත් හානියක් කරන්න පුළුවන් දෙයක් නැහැ, කෙනෙක් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සු දැනගත්ත ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියටයි සමවැදෙලා හිටියේ. ඒ මොහොතේම උන්වහන්සේ මොකද කරේ? අහසට පැන නැංගා. පැන නැංගිලා උන්වහන්සේ ඈතට වැඩියා.
ආයි කවදාවත්ම ඒ ගම් පලාතට වැඩිය නෑ කියනවා. දැම් බලන්නනේ තමන්ගේ ගුණයක් ප්‍රකට වෙනවාද උන්වහන්සේ ලේ පැත්ති ඉන්න ඇයි ඒ. තමන් වහන්සේ ගුණවත් තමන් වහන්සේ රහතන් වහන්සේ කියලා ලෝකේ දැනගෙන මට සත්කාර කරයි. සත්කාර ලබනු කැමැත්තක් උන්වහන්සේලාගේ ජීවිතවල නෑ. දැන් ඔබ අහලති එක මේ බුදුරජාණන්සේ වැඩඉන්න කාලේ අනාගාමි ශ්‍රාවකෙක් හිටිය චිත්ත ගෘහපති. දවසක් මේ අම්බාටක වනේ මච්චිකා සණ්ඩේ දානෙකට ආරාධනා කළා. දැන් එදා මේ හොඳට ගිතෙල් දාලා කිරිපිඩු හදලා පූජා කළා. දැන් ගිනි මත්දහනි තමයි මේ දානිවර වෙලා ආයිත් වඩින්න තියෙන්නේ. වඩිනකොට ඉතින් හරි අමාරුයි. දැන් මහතෙරුන් වහන්සේලා මේ අවුරස්මී නිසා උඩ පැන පැන වගේ හරි අමාරුවෙන් තමයි එන්නේ. ඇයි කකුලුත් පිච්චෙනවා. හොඳටම අවුරශ්මි මුළු ඇඟත් දැවෙනවා. ඊට පස්සේ මේ සංඝ පිරිසි අවසානෙටම හිටිය අලුතෙන් පැවිදි වෙච්ච මේ මහක කියල ස්වාමීන් වහන්සේ නමක්. දැන් පැවිදි වෙලා ගොඩක්ක නෑ. හැබැයි රහතන් වහන්සේ නමක්. ඊට පස්සේ මේ මහක ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනී මේ ඉරේලිය වැහි බලාවකින් වැහිල ගියොත් හොඳයි නේද? වැහි පොද එක දෙක වැටිනව නම් හොඳයි නේද කියලා. ඊට පස්සේ කිව්වා, ආයුෂ්මත්නි බොහොම හොඳයි කිව්වා එහෙම තියෙනවා නම්. ඊටසුණු ටික වෙලාවක් යනකොට වැහි බලාවක් ඇවිල්ලා ඉරු මඩල වැහිල ගියා. සීතල හුළං හමන්න පටන් ගත්තා. ඊට පස්සේ වැහි පොද එක දෙක දැන් වැටෙනවා. දැන් පිටිපස්සෙන් එනවා චිත්ත ගෘහපති. චිත්ත ගෘහපති තේරුම් ගත්ත, අප්පා මේ ස්වාමීන් වහන්සේ මහානුභාව සම්පන්නයි, මහා ඉර්ධිමත්. එකත් එකටම මේ මහක ස්වාමීන් වහන්සේගේ ඉර්ධියක් තමයි. දැන් ඔන්න නිහඬවම අම්බාටක වනයට අවයි වැඩියා. ඊට පස්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් ආනු ස්වාමීනි එතකින් ප්‍රමාණවත් නේද? අනී ප්‍රිය ආයුෂ්මත් මහක එතකින්ම ප්‍රමාණවත්, අපි බොහෝම සුව පහසුවට පත් වුණා කිව්වා. දැන් චිත්ත ගෘහපති මහක ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් කුටියටම ගියා. ගිහිලා කියනවා, අනේ ස්වාමිනි තව ඉරදියක් පෙන්නන්ඩ. දැන් බලන්න අහිංසක ආසාවක්. දැන් ඉරදියක් දැක්කනේ. ඊට පස්සේ කිව්වා, එහෙනම් ඔය උතුරු සළුව ගහලා ගසලා බිම එලන්ඩ. එලලා අර තනකොළ තියෙන ඒක ගෙනල්ල ඔය මේ සළු උඩින් දාන්න කියලා කුටියට වැඩියා. වැඩම කළ දොර වැහුවා. වහල ටිකක් වෙලා යනකොට ඔන්න යතුරු සිදුරෙන් පුංචි ගිනි දැල්ලක් එනවා. ඇවිල් අර තනකොළ වලට ඇවිලුණා. ඇවිලිලා තනකොළ ටික ඇවිලිලා ඉවර වුණා. සළුවට මොකවත් උනේ නෑ. චිත්ත ගෘහපතිගේ ඇඟේ ලොමු ඩැහැකැන් වුණා. ඇඟේ මවිල් කෙලින් වුණා. ඔන්න මහක ස්වාමීන් වහන්සේ කුටියෙන් එළියට වැඩියා. වැඩම කළ අහනවා, දැන් ගෘහපති ඔතකින් ඇති නේද? අනේ ස්වාමිනී හොඳට මැති කිව්වා. කිව්වා, අනේ ස්වාමිනි ජීවිතේ තියෙනකං අම්බාටක වනේම ඉන්න මම චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ඔක්කොම සකස් කරලා දෙන්නම් ඔබ වහන්සේ අම්බාටක වනේම ඉන්න කිව්වා. ඉතින් චිත්ත ගෘහපතිතුමා ඉතින් බොහොම යහපත් වචන කියනවනේ කියලා හිනා මුසු මුහුණින් නිහඬුණා. ඊට පස්සේ එදා මහවස සිවුරු පාත්‍ර අරගෙන පිටත් වෙලා වැඩියා. ආයි කවදාවත් අම්බාටක වනයට වැඩියේ නෑ. දැන් බලන ආන්නේ සංඝයා ගැන අපි පැහැදුනොත් අපට බොහෝ කල් යහපත පිණිස සැපේ පිණිස පවතිනවා. දැන් එක තැනක සක් දෙවිඳු ලස්සන දිව්‍යාංගනාවක් ඉන්නවා. ළඟට ගිහාම ඇස් ලොකුයි, විශාලක්කේ විමානේ ලොකු ඇස් තියෙන දෙව්දුවක්. ලස්සන දිගු පුළුල් ඇස් තියෙන්නේ. ආනුව දෙව්දු ඔබට විශාල දිගු පුළුල් නෙත් සඟලක් තියෙනවා. අභිරූපී ශරීරයක් තියෙනවා. ඔබේ මේ මේ පැහැයෙන් මුළු පැත්තම බබලනවා. ඔබට බොහෝ දෙව් පිරිවර ඉන්නවා. මොන වගේ පිනක් කරලාද මෙහි ආවේ කියලා ඇහුවා. එතකොට කිව්වා, ස්වාමීනි මම මේ සද්ධා සීල සමන්නාගතා. මම ශ්‍රද්ධාවෙන් සීලෙන් සමන්විත වුණා. දාන සංවිභාග රතා. මම සංඝයා උදෙසා නිතර දානමාන බෙදලා දුන්නා. මේ විදියට පින් කරලයි මං දෙව්දුව මේ දෙව්ලොව ආවේ කියලා කිව්වා. එහෙනම් බලන්න සංඝයා කෙරේ පහන්සින් උපදවා ගත්තොත් ආනේකින් එයාට දෙව්ලොව උපදින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනි කොයි වගේ සීලයක් තිබුණොත්ද සුගති යන්නේ දුගති නොයන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් චුන්දියනි යම්තාක් සීලයක් ලෝකෙ තියෙනවාද ඒ සියලු සීලයන් අතරේ ආරේකාන්ත සීලය තමයි අග්‍ර වෙන්නේ.
කැඩිල නැති සිදුරු නැති කැලැල් නැති තෘෂ්ණාවට දාස වෙලා නැති නුවණැත්තන් ප්‍රශංසා කරන ඒ වගේම සමාධිය පිණිස පවතින යම් සීලයක් ඇද්ද ආන්නී සීලයේ තමයි සියලුම සීලයන් අතරේ අග්‍ර වෙන්නේ ආන්නී සීලයේ යම් කෙනෙක් පරිපූර්ණ කරනවාද එයා අග්‍ර වූ දේ තමයි පරිපූර්ණ කරන්නේ ආන්නයාට අග්‍ර විපාක ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට බලන්න එහෙනම් අපි බුදුරජුන් කෙරෙහි හොඳට හිත පහදව ගන්න ඕනේ. ධර්මයේ ගැන හොඳට හිත පහදව ගන්න ඕනේ. ආරි සංගයා ගැන හොඳට හිත පහදව ගන්න ඕනේ. ඒ අතරේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කොටසට එන්න ඕනේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සීලය. ඊළඟ එක සමාධිය. ඊළඟ එක ප්‍රඥාව. එතකොට ශ්‍රද්ධා සිතින් යුක්තව එයා සීලය කියන මාර්ගයේ පුරුදු කරනවා. එයා එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගංග පුරුදු කරනවා. එයා ධාර්මිකව රැකියාවක් කරගෙන, හරි හම්බ කරගෙන ධාර්මිකව ජීවත් වෙමින් කය වචනේ සංවර කරගන්නවා. එතකොට මේ සීලය පිරිසිදු කරන්න කරන්න ඉන්ද්‍රිය සංවර කරද්දී සිහි නුවණින් යුක්ත විරියව පවත්තද්දී ටික 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 එයාගේ සීලය මොකද වෙන්නේ? පිරිසිදු වෙලා යනවා. එයා එතකොට සතුටු සිතින් ශ්‍රද්ධා සම්පන්නව සීල සම්පන්නව භාවනා කරද්දී ආන්න යාට අවස්ථාව ලැබෙනවා හිත සමාධිමත් කරගන්න. දැන් සිල්වත් කෙනා බුදු ගුණ හොඳට ඉතද්දි මොකද වෙන්නේ? ටික 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 බුදු ගුණ තුල යාගේ හිත පිහිටන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා බුදු ගුණ හිතද්දී, දහම් ගුණ හිතද්දී, සංඝ ගුණ හිතද්දී එයාගේ හිත රාගෙන් යට වෙන්නේ, ද්වේෂයෙන් යට වෙන්නේ, මෝහෙන් යට වෙන්නේ. අන්න කෙලෙස් එයාගේ ටික 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 දුරු වෙන්න ගන්නවා. එතකොට හොඳට සීලේ පිහිටලා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති වඩද්දී ඔන්න හිත සමාධිමත් කර ගැනීම අවස්ථාව එයාට තියෙනවා. එතකොට දැන් එයාට සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා. දැන් එයාට මේ සමාධිමත් හිත තුළ බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛාරි සත්‍ය එයාට නුවණින් විමසන්න අවස්ථාව තියෙනවා. දැන් එයා කාගෙනද විමසන්නේ? තමන් ගැන නේද? දැන් එයා විමසනවා මේ ජීවිතේ උපතක් කරාවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ජාතිපි දුක්ඛ ඉපදීම දුකක් කියලා. ඒ වගේම ජරාවට පත්වීම දුකක් කියලා. ලෙඩවීම දුකක් කියලා. මරණයට පත්වීම දුකක් කියලා. ඒ වගේම අප්‍රියයන් සමග එකතු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා. ඒ වගේම මේ පංච උපාදානස්කන්ධ ජීවිතේ දුකක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ආන්නේ කෙනා අර තැම්පත් වූ සිතින්, සංසිඳුන සිතින්, නිරාමිස සැප ඇති සිතින් යුක්තව එයා තමන්ගේ ජීවිතේ විනිවිද යා දකිනවා. එතකොට එයා ටික 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 එයා තේරුම් ගන්නේ මොකද්ද? මේ ඇස කන නාසය දිවකය මනස තුළ සකස් වෙච්ච එයා දුක දකිනවා. ඊට පස්සේ එයා තේරුම් ගන්නවා මේ දුක සකස් වුණේ වෙන මොකවත් එකක් නිසා නෙවෙයි, තණ්හාව නිසා. මේක තමන් කරපු එකකුත් නෙමෙයි, මේක අනුන් කරපු එකකුත් නෙමෙයි, ඉබේ හටගත්තු එකකුත් නෙවෙයි. තණ්හාව නිසා ඉපදුන දුකක් ලෝකෙ තියෙනවා. එතකොට මේ තණ්හාව දුරු කළොත් එයාට මේ දුකින් නිදහස් වීමක් තියෙනවා. ඒ නිදහස් වීම පිණිස මම සීල සමාධි ප්‍රඥාව දියුණු කරන්න ඕනේ නේද කියලා එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනම එයා තව තවත් පහදිනවා. එතකොට එයා නිවන ගැන දැන් පැහැදිලා ඉන්නවා. එතකොට එයා සීල සමාධි ප්‍රඥාම වඩද්දී, සීල සමාධි ප්‍රඥා තුළම යෙදෙද්දී එයාගේ සීලය සම්පූර්ණ වෙවි යනවා, සමාධිය සම්පූර්ණ වෙවි යනවා. එයාට ටික 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 තේරෙන්න ගන්නවා මේ ඉපදි ඉපදි මෙරි මෙරි යන ජීවිතේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නවා. එතකොට එයා තේරුම් ගන්නේ මොකද්ද? මේ ජරා මරණ දුකක් මේ ජීවිතය තුළ තියෙන්නේ මේ ඇස අනිත්‍ය නිසා නේද? දැන් බලන්න ඇස එක විදිහටම තිබුණා නම් නේද ජරාවටපත් වෙන්නේ නැහැ නේ. එතකොට උපන් දවස් ඉඳලා ආයුෂ ගෙවි ගෙවි යද්දී ඉඳුරන් මෝරන්නේ මේ ඇස අනිත්‍ය නිසා. එතකොට ඇස අනිත්‍ය නිසා ජරා මරණ දුකක් මේ ලෝකේ තියෙනවා. එහෙමනම් ජරා මරණ දුකක් ලෝකේ තියෙනවා නම් ඒක තමන්ට ඕන විදිහට මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා තමන්ගේ වසඟේ පවත්ව ගන්න බෑ. ඉතින් ඒක නිසා ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ අනාත්මේ විදියට මම, මගේ, මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා. එතකොට බලන්න එයා ටික ටික අර අහිංසකව ගුණධර්ම දියුණු කරගෙන එයා සීල සම්පත්තිය පිහිටලා හිත තැම්පත් කරගෙන එයා ආර්ය සත්‍ය දකිද්දී එයාට ටික ටික ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ අවස්ථාව
එයාට තියෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාන් වහන්සේ වදාළ විදියට බුදුරජුන් කෙරෙහි පැහැදුනොත්, ධර්මයේ ගැන පැහැදුනොත්, ආරි සංඝයා ගැන පැහැදුනොත්, ආරිකාන්ත සීලයෙන් යුක්ත වුනොත් ආන්නේ කෙනා සුගතිය යනවා. එයා කවදාවත් සතර අපාය යන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි, කාරණා හතරක් තියෙනවා. ඒ හතර තමන් තුළ නොසෙල්වෙන විදිහටම තියෙනවා නම් එයාට තමන් ගැනම මේ විදිහට කියන්න පුළුවන් කියනවා. එයාට බුදුරජුන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, ආර්ය සංඝයා කෙරෙහි පහන් සිතක් තියෙනවා නම් කාටවත් හොලවන්න බැරි විදිහට. ඒ වගේම එයාට කැඩෙන්නේ නැති සීලයකුත් තියෙනවා නම් එයා තමන් ගැනම කියන්න පුළුවන් කියනවා. කීන නිරයෝමි, මම නිරයෙන් නිරේෂය කරපු කෙනෙක්. කීන තිරච්ඡානයෝනි, මම තිරිසන් ලෝකේ ෂය කරපු කෙනෙක්. කීන පෙත්ති විෂයෝ, මම ප්‍රේත විෂේ ෂය කරපු කෙනෙක්. කීන අපාය දුග්ගති විනිපාතෝ, මම මේ දුග්ගති විනිපාත නිරේ සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. සෝතාපන්නෝ හමස්මි, මම සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා තමන් ගැනම තමන්ට කියන්න පුළුවන් කියනවා. එහෙනම් බලන්න මේ ගුණධර්ම ඇති කරගන්න ඇති කරගන්න තමන්ටම තමන් ගැන තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මම දැන් සුගතිය පැත්තට යන කෙනෙක්, මම සතර අපායෙන් නිදහස් වෙන කෙනෙක් කියලා. ඉතින් අපට බුදුරජාණන් වහන්සේ මුණගැහිච්ච නිසායි මේ ලොක්කම ලාභේ ලැබුණේ. ඉතින් ඔබට මතක ඇති මේ කෝටි පහක් ජනකායක් සැවැත්නුවරින් මග්ගඵල අවබෝධ කළ දෙවියන් අතර ඉපදීමේ අවස්ථාවේ ඇයට ලැබුණා. එක වෙලාවක ජනවසභ දිව්‍ය රාජයා බිම්බිසාර රජතුමා දෙවියන් අතර ඉපදුනේ ජනවසභ නමින්. ඒ ජනවසභ දිව්‍ය රාජ බුදුරජුන් හමුවේ ඇවිල්ලා කියන ස්වාමීනි, මගධ රටින් විතරක් ලක්ෂ 24ක් සෝතාපන්න වෙච්ච, සකදාගාමි වෙච්ච ගිහි අය තව්තිසාවේ චාතුම් මහරාජකී ඉපදිලා දැන් සැප විඳිනවා කියනවා. දැන් බලන්නේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය, ධර්මයේ සරණ ගියපු අය, ආර්ය සංඝයා සරණ ගියපු අය, පිරිසිදු සිල් ගත කරමින් ධාර්මිකව ගිහි ගෙදර වාසය කරමින් ධාර්මිකව හරි හම්බ කරගෙන දරුමල්ලන් සමග නේද වන්දනාමාන කරගෙන වත් පිළිවෙත් කරමින් බුදුරජුන්ට ශ්‍රාවක සංඝයාට වතාවත් කරමින් සතුටින් ගිහි ගෙදර වාසය කරපු අය. ඉතින් ඒක නිසා අපටත් දුර්ලභ අවස්ථාවක් ලැබුණා ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඉතින් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපි දැන් මේ සෑම දෙයක්ම ඉගෙන ගන්නෙ. ඉතින් ඒක නිසා අපටත් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන තව තවත් චිත්ත ප්‍රසාදයට පත් වෙලා, ඒ ශ්‍රී සද්ධර්මය ගැන තව තවත් ශ්‍රද්ධාවට පත් වෙලා, ඒ ශ්‍රාවක සංගරුවන ගැන තව තවත් ශ්‍රද්ධාවට පත් වෙලා, අපටත් සීලාදී ගුණ පුරුදු කරගෙන සමාධිමත් සිතක් උපදවාගෙන ගෞතම බුදු සසුනේම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උතුම් ධර්මයේම උපකාර වේවා. සාදු සාදු සාදු.